හොඳයි අද මම අරගෙන ඉන්න හිතුවා ශබ්ද තරංග කම්පන නීතිය අනුව ඔයාලට ඔයාලගේ නිතරම කතා කරන නම සාමාන්‍යයෙන් ඔයාලා වැඩ කරන තැන ඔයාලා ඉන්න නිතරම ඉන්න තැන සහ ඔයාලට හම්බ වෙන නිතරම කට්ටිය කතා කරන නම ඒ කතා කරන නමේ තියෙන අක්ෂරවල තිබෙන ශබ්දය අනුව ඔයාලගේ ජීවිතය ගැන මම මේ විදිහට කතා කරන්න හිතුවා හොඳයි මේකට මුලින්ම ඕන කරනම පොතක් පෑනක් ඔයා මුලින්ම මේ වීඩියෝ එක ටිකක් නවත්තලා පොතකුයි පෑනකුයි අතට ගන්න හරි දැන් මම මේ කියන සටහන් ටික ඔයා ඔයාගේ පොතේ සලකුණු කරගන්න අංක 1 A අකුර අංක 2 B අකුර අංක 3 C අකුර අංක 4 D අකුර අංක 5 E අකුර අංක 6 F අංක 7 G අකුර අංක 8 H අකුර අංක 9 I අකුර අංක 1 J අකුර අංක 2 K අකුර අංක 3 L අකුර අංක 4 M අකුර අංක 5 N අකුර අංක 6 O අකුර අංක 7 P අකුර අංක 8 Q අකුර අංක 9 R අකුර ආය අංක 1 S අකුර අංක 2 T අකුර අංක 3 U අකුර අංක 4 V අකුර අංක 5 W අකුර අංක 6 X අකුර අංක 7 Y අකුර අංක 8 Z අකුර හොඳයි මම මේ දීපු දැන් ඔයාලට දීපු මේ සටහනට ඉදිරින් තියෙන අක්ෂරය තමයි ඒ ඔයාලගේ අක්ෂරයට අනුව තියෙන ඉස්සරහින් තියෙන ඉලක්කම තමයි ඔයාලගේ ඒ අක්ෂරේ තියෙන කම්පන තරංග අංක විද්‍යාත්මක ක්‍රමය. එතකොට ඔයාලගේ අකුරට අදාළ අංකය එක. එතකොට ඔයාලගේ නම මේ විදිහට ලියා ගන්න පිළිවෙලට. ඊට පස්සේ එක අක්ෂරෙන් අක්ෂරයට මේ අකුරට යෙදිලා තියෙන අංකය එක එක ගානේ එකතු කරන්න. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සුසන්. දැන් අපි සරල නමක් ගමු. එතකොට දැන් එකකින් එක එකතු කරන්න ඕන. පළවෙනි අකුර, දෙවෙනි අකුර, තුන්වෙනි අකුර එහෙම පිළිවෙලට ලියාගත්තට පස්සේ 1 3 1 1 5 1 6 ඔය වගේ එන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න ඕන 1 3 1 1 5 තියෙනවනේ. එතකොට 1 1ට 3 එකතු කරුවම 4යි. 4ට 1 එකතු කරුවම 5යි. 5ට 1 එකතු කරුවම 6යි. මේ විදිහට 1 1 එකතු කරගෙන අවසානයේදී ඔයාලට එනවා සාමාන්‍යයෙන් 18 29 35 ඔය වගේ අංක එන්න පුළුවන්. අපි කියමු 29 ආව කියලා. 29 ආව නම් 9යි 2යි ආපහු එකතු කරුවා. 9යි 2යි එකතු කරුවට පස්සේ අංක 11 එනවා. ඊට පස්සේ 11 වට පස්සේ 1යි 1යි එකතු කරනවා. 1යි 1යි එකතු කරුවට පස්සේ ඉතුරු වෙන අංක 2. ඒ වගේ අවසාන ඉලක්කම වෙනකන් එකතු කරගන්න. එහෙම එකතු කරගත්තට පස්සේ ඔයාගේ කතා කරන නමේ අවසාන ඉලක්කමක් එනවා. ඒ ඉලක්කම ගැන තමයි දැන් මම මේ කතා කරන්න යන්නේ. හොඳයි. ඒ විදිහට එකතු කරගෙන ඔයාට ආවේ අංක 1 නම් මම දැන් කියන්නේ ඔයා ගැන. ඔයා උපන් නායකයෙක්, කල්පනාකරුවෙක්, තීරණ ගන්න හොඳ තැනැත්තෙක්. දේවල් සැලසුම් කරන කෙනෙක්. මෙහෙවන්නෙක්, විධාන නිල ලබා දෙන්නෙක්, තත්ත්වය ගොඩක් උසස් කරවන කෙනෙක්. මූලික තැන අරගෙන තමයි ඕන තැනක කටයුතු කරන්නේවා. හොඳයි. අංකය 2 නම් ඔයාට ආවේ ඔය සංවේදී පුද්ගලයෙක්. ආදරණීය, ගෞරවණීය කෙනෙක්.
ඔයා හරියට ගුරුවරයෙක් වගේ ඔයා ගොඩක් දුරට ගුරුවෘතිය දෙනවා වෙන්නත් පුළුවන් එතකොට ඔයා තව තමයි හෙදියක් වෙන්න පුළුවන් සූපත් මිනිස්සුන්ව සූපත් කරන්න පුළුවන් කටයුතු කරන කෙනෙක් සමහර දේවල් කලාත්මකව කරන්න හරි දක්ෂ කෙනෙක් මහජනතාවට උපකාර කරන මහජනතාවට සේවය කරන කටයුතු වල ඔයා යෙදිලා ඉන්නවා හොඳයි මම දැන් කතා කරන්නේ අංක 3 ගැන ඔයා ආත්මීය ප්‍රකාශන වචන හසුරවන්න පුළුවන් කුසලතාවයක් තියෙන කෙනෙක් ඔයාට තියෙනවා ලේඛන හැකියාව ඔයාට තියෙනවා රංගන හැකියාව ඔයාට කවි කියන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් කෙනෙකුට ඒ පිළිබඳව උගන්වන්න පුළුවන් ඔයාට තව දක්ෂකමක් තියෙනවා විලහෙලඳාම් ඈ විලහෙලඳාම් ඒ වගේ දේවල් උපදේශනාත්මක දේවල් සංගීතයේ සූපත් කරන කටයුතු මෝස්තර ශිල්පේ පිරිස්පාලනය ඒ කියන්නේ ඇමති මන්ත්‍රී වගේ එහෙමත් වෙන්න පුළුවන් හොඳයි අංක 4 හොඳයි ඔයා ගණකාධිකාරයෙක් වගේ පොත්පත් පිළිබඳව කටයුතු කරන කලමනාකරණය කරන යාන්ත්‍රික ශිල්පය ගැන හොඳ දැනුමක් තියෙන ගොඩනැගිලි ඉදිකිරීම් පරිගණක ක්‍රියාකරුවන් වගේ මේ වගේ අමුතු විදිහට ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක් ඒ වගේම තමයි ඔයාට පිරිස් පාලනයත් ගොඩක් දුරට පුළුවන් හොඳයි අංක 5 ඔයා අභියෝගය සහ වෙනස් වීම තැනින් තැනට යාමේ අවශ්‍යතා රියදුරු සමාගම් නියෝජනය කරන්න පුළුවන් ව්‍යවසායක තැන්වල කටයුතු රැකී රක්ෂා කරන්න වට සිද්ධ වෙන්න පුළුවන් ගොවිතැන වගාවල් වගේ කටයුතු වලට ඔයා ගොඩක් දුරට නැඹුරු වෙන්න පුළුවන් හොඳයි අංක 6 නම් ඔයාට ආවේ නිර්මාණශීලී කෙනෙක් සාධාරණය පිළිගන්න ඔයා ගැන තද විශ්වාසයෙන් ඉන්න සමාජයට හොඳ සේවයක් කරන්න පුළුවන් දේශපාලනය කරන්න පුළුවන් කලාත්මක දේවල් ජ්‍යොතිෂ්‍ය හස්තරේඛා වගේ ඥාන තියෙන කෙනෙක් මෝස්තර ශිල්පය සහ පින් සලකල කරන වැඩ තියෙනවනේ සාමාන්‍යයෙන් අපි පින් බලාගෙන කරන වැඩ ඒ වගේ වැඩ හැම ගොඩක් දුරට ඔයාට ඔයාලා යොමු වෙනවා හොඳයි ඊළඟට අංක 7 මනස පිළිබඳව යොමු වෙන සිතිවිලි යෙදෙන කටයුතු වලට ගොඩක් දුරට ඔයා නැඹුරු වෙනවා ඉගෙනීම ගොඩක් කැමති දෙයක් දෛවය නීතිය වෛද්‍ය වෘත්තිය පරිගණක ක්‍රියාකරණ මානසික රෝග පිළිබඳව කරන වෛද්‍ය ශිල්ප මනෝවෛද්‍යවරයෙක් කියන්න පුළුවන් සාම්ප්‍රදායික වෛද්‍යවරයෙක් කියන්න පුළුවන් ඒ වගේ වෛද්‍යංශ වලට යොමු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා අංක 8 ලොකු බලාපොරොත්තු හිතේ තියෙනවා තමා තෝරා ගන්න ශාස්ත්‍රයෙන් තමයි ඉදිරියට යන්නේ ව්‍යාපාර කටයුතු ගොඩක් දුරට ඔයාට හරියනවා ගණිතය ඉදිරි නිලතර දැරීම නීතිය විදේශගත රැකියා පෙරමුණ ගන්නා වූ සියලුම දේවල් ඔයාට ඔබිනවා ඒ වගේ තමයි වෙලහෙලඳාමත් ඔයාට දේශපාලනයේ බැංකු කළමනාකරණය වගේ ගොඩක් දුරට හොඳයි අංක 9 ඇවිදින්න කැමති කෙනෙක් ගොඩක් දුරට එහෙට මෙහෙට ඇවිදින්න කැමති කෙනෙක් මිනිසුන්ගේ සෙත් පිණිස වැඩ කටයුතු කරන කෙනෙක් අනාගතය සඳහා බීජයන් වපුරන කෙනෙක් නාවුක නිලධාරියෙක් අහස්‍යානා පදවන්නෙක් වෙන්න පුළුවන් ස්වේච්ඡා සේවයේ දෙන්න පුළුවන් දේශපාලඥ කටයුතු කරන්න පුළුවන් පරිපූර්ණ වෛද්‍යවරයෙක් වෙන්නත් ඔයාට පුළුවන්